30ට පමණ දිවයින පුරා විදුලිය බිඳ පිටීමක් සිදු වුණා. ඒ කෙරවල පිටිය ග්‍රීඩ් උපපොළෙහි සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් පැය 10කට අධික කාලයක් පැවති විදුලිය බිඳ වැටීම ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. මේ හේතුවෙන් දිවයින පුරා ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා. ජල සැපයුම හා මහා මාර්ගවල ආලෝක සංඥා පද්ධතීන් ක්‍රියාත්මක නොවීමෙන් රථ වාහන තදබදයක් මෙන්ම දුම්රිය ප්‍රමාදයක්ද හටගත්තා. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් විශේෂ කමිටුවක්ද පත් කෙරුණා. අදාළ කමිටු වාර්තාව සතියක් තුළ තමා වෙත ලබා දෙන ලෙසයි විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත විෂය භාර අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව අදාළ කමිටුව පුද්ගලින් 8 දිනක්ගෙන් සමන්විත අතර අද උදෑසන එම කමිටුව රැස් වූ බවයි අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර මේ සම්බන්ධයෙන් අප මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන්ද විමසීමක් සිදු කළා. ශ්‍රී ලංකා මහජන උපදෙස් කොමිෂන් සභාව විදුලි බල කර්මාන්ත නියමන ආයතනයේට මෙවැනි අවස්ථාවලදී මේ බලපත්‍රය ඉක්මන් දී යනුව විදුලි බල පනතට අනුව ක්‍රියාත්මක වෙනවා. මේ වෙන විට පියවර අරගෙන කියනවා මේ හදිසි පිළිවෙතීම සම්බන්ධයෙන් කඩිනම විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා දින තුනක් ඇතුළත මේ විමර්ශන වාර්තාවෙන් අනතුරුව තීරණය කරනවා ඉදිරි ක්‍රියාමාර්ග මෙවැනි තත්ත්වයන් නැවත ඇති නොවීමට ආකාරයට ගත යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.